මගේ අද දේශන ටිකක් වෙනස් විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. වයසට ගියහම අපි මේ අර සාම්ප්‍රදායික දේකරිමින් වලකින්න ඕන නිසා ඒ නිසා මේ මම බලාපොරොත්තු වෙන කවුරුත් මයිත් එක්ක අමනාප වෙන්නේ නැති වෙයි කියලා. ඒත් මම හිතන්නේ අපේ මේ ප්‍රශ්නේදී අපි ආත්ම විග්‍රහයකටත් යෙදෙන්න ඕනේ. මම මුලින්ම මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා ටිකක් අපි මේ ටිකක් අමනාප කරවන්න හරි අවදි කරවන්න හරි මෑත කාලයේ මාධ්‍යවේදීන්ට ඒ තරම් ලොකු තර්ජනයක් ඇති වෙලා නැහැ කියන එක මම අහන්නේ ඒක අපි කරපු වරදක් නිසා නේද වෙන්න ඕනේ හා ඇයි මේ සමාජයේ අනිත් කොටස් වලට තර්ජන එල්ල වෙනකොට මාධ්‍යවේදීන්ට එල්ල වෙන්නේ නැත්තේ අපිට තියෙන ආදරෙින්ද නැත්නම් අපි මේ ප්‍රමාණයේ සීමා තුල යම් කීකරු බවක් යම් හීලෑවීමක් අපෙන් තියනවද කියන එක අපි මතක් කරන්න ඕනේ. සමහර වෙලට මේ රජය තමන්ගේ හතුරු ආණ්ඩුව තමන්ගේ හතුරු අඳුරා ගැනීම ඒගොල්ලන්ගේ එහෙම කිසිම ගැටලුවක් නැහැ. අටපාස් නැති වුණාට මේ අධ්‍යාපනයක් නැති වුණාට තමන්ගේ හතුරුන් අඳුරා ගැනීම ක්‍රමවේදයේ බොහෝම සියුම්ව බොහෝම සාධාරණව ඒගොල්ලෝ කරනවා. ඒක කරන්න ඕනේ. ඒගොල්ලෝ කරන පැවැත්ම තමයි. ඒ නිසා අපි ටිකක් ඉගෙනත් පොඩ්ඩක් හිතන්න ඕනේ විශේෂයෙන්ම මම මෙතන කියන්නේ මාධ්‍ය වේදී නෙමෙයි මාධ්‍ය ආයතන මම නම් කොටින්ම මුලින්ම කියන්න කැමති මාධ්‍ය ආයතන වෙළඳ ආයතන හැටියට වැඩ කරන්නේ දැන් සමස්තයක් හැටියට ඒ වෙළඳ ආයතනයි රජය කියන වෙළඳ ආයතනත් අතර මම හිතන්නේ පැහැදිලි සම්බන්ධකම් තියෙනවා ඒවා බිස්නස් නව ලිබරල් වාදී ක්‍රමවේදයක් තුළ ඇති කරන එකක් නිසා එක පැත්තකින් මාධ්‍යවේදීන්ට තර්ජනයක් මේ බරපතල තර්ජනයක් එල්ල නොවීම ගැන අපි සතුරු වෙන ගමන් ඉගෙන අපිට පොඩි ප්‍රශ්නිකුත් මතුවෙන්න ඕනේ. ශිෂ්‍යයන්ට නීතිඥයන්ට මේ සවත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වෙන අවස්ථාවක ඇයි අපිට මේක වෙන්නේ නැති අපි අවුල්ද කියන ප්‍රශ්නේ. හරි මම කෙටි ප්‍රස්තුත හතරක් විස්තර කරන්න විස්තර කළා ඒ පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න මේ ප්‍රතිස්ත පනතේ විධි විධාන ගැන එක හමුදාවේ සොල්දාදුවගේ පඩි උපාධිධාරී ගුරුවන්ගේ පඩිවලට වඩා වැඩි 20-23 අයවැය ලේඛනේ රුපියල් බිලියන 538කට වැඩිය ප්‍රමාණයක් මේ හමුදා විසින් ඒ කියන්නේ මේ ආරක්ෂා අමාත්‍යාංශයට යොමු වී තිබෙනවා. හරිද? මේකේ පඩි නෙවෙයි ව්‍යාපෘති හා මේ කියන්නේ සාමාන්‍ය ව්‍යාපෘති මොනවද කියලා දන්නේ නැහැ. එහෙම තමයි තියෙන්නේ ව්‍යාපෘති හා මේ මූලස්ථානය මේ සඳහා වැය වෙන මුදල තුලින් අපිට පොඩි ඡන්දේ සුළු ඡන්ද තුනක් තියන්න තරම් මුදල් තියෙනවා. මේක එක. හමුදාවයි මේ ප්‍රශ්න. දෙක. පොලිසිය දැන් ජන හතුරෙක් බවට පත් වෙලා තියෙනවා. ඇයි? ආණ්ඩුව රට නෙමෙයි රාජ්‍ය නෙමෙයි ආණ්ඩුව ආරක්ෂා කරන්න ඒගොල්ල මේ අප කැප වෙලා තියෙන නිසා. ඔවුන්ගේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය අතිශය ප්‍රශ්න සහගතයි. මම මූලික අයිතිවාසිකම් නඩුවක් දැන් කරගෙන යනවා අපිට පෙළපාලියක් කියන්නේ එක නවත්වපේ. ඒකේ මේ නීතිපති දෙපාර්තමේන්තුවේ මම බොහොම අමාරුවෙන් ගියේ. අනේ ඒක බලන්නකෝ මට යන්න දෙන්නේ මගේ නඩුවකට. අවසර ගන්න උනා හතරපලකින් යද්දිත් නැවැත්තුවා. මොකද මේක පොඩි කතන්දරයක් නීතිඥයන් අතර නඩුකාරයෙක් එක්ක කොහොමද එතනදී තර්කයක් දෙනවා මේ නඩුව ඉල්ලාස් කරන්න ඕනේ ඇයි කියලා හුව පොලිසියට විරුද්ධව දැන් 1511ක් තියෙනවලු නඩු ඒක හේතුවක් දෙනවා යා මේක අස් කරන්න ඉතින් හරි ඉතින් දෙවෙනි කාරණාව ඒක පොලිසිය ජනහතුරු වීම තුන මම කියනවා වගකීමක් ඇතුව ලංකා ඉතිහාසයේ වර්තමානයේ හා අනාගතේ ජාතික ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා නැහැ තියෙන්නෙත් නැහැ
තියෙන්නේ වෙන ප්‍රශ්න. ජාතික ආරක්ෂා පිළිබඳ නෑ. මේ ජාතික ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නය මවන්නේ ආණ්ඩුවට බුරුලක් ලබා ගන්න, ආණ්ඩුවට මේ මතවාදීව ජනතාවත් එක්ක යම් හොර ගනුදෙනුවක් කරලා ඒක තුලින් තමන්ගේ ප්‍රතිප්‍රජාතන්ත්‍රීය මේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න. හතර, නීතිපති දෙපාර්තමේන්තුව මේ රටේ පුරවැසියන් වෙනුවෙන් හෝ මේ රට මේ වෙනුවෙන් හෝ ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවේ හොර නෑයක් හැටියට, ආණ්ඩුවේ මේ ගැත්තෙක් හැටියට තමයි ක්‍රියා කරන්නේ. කියන බලය තියෙන අයට මේක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. ඒගොල්ලෝ මේ රට මේ රාජ්‍ය වෙනුවෙන් පුරවැසියන් වෙනුවෙන් පෙනී ඉන්නවන වෙනුවට ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නේ. දැන් මම දාපු නඩුවෙත් පෙනී ඉන්නේ ඒ දූෂිත පොලිසිය වෙනුවෙන්. දැන් මේ කාරණා හතර දැන් මම මේව කියන්න හැදුණේ ඒවා බොහොම සාධාරණ දේවල් මම හිතන්නේ. හැබැයි ප්‍රතිතස්ත පනත අනුව මේ හතරෙන් ඕනෑම එකකට පුළුවන් ආණ්ඩුවට මාව අත්අඩංගුවට ගන්න. මොකද ත්‍රස්තවාදී කියන එක නිර්වචනය කරන්නේ ඉතාම මේ මහ පුළුල් මේ අසාධාරණ විදියට. අපි දන්නවා ජාතීන් අතර මේ වෛරය කියන්න පුළුවන් මෙන්න මේක මම මේව කරයි කියලා, නැත්නම් රටේ ස්වෛරී භාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරයි කියලා. ඒක අනුව මාව මේ අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ඒක පමණක් නෙවෙයි, ඩිටෙන්ෂන් ඕඩරයක්, ඒ කියන්නේ මේ රැඳවුම් නියෝගයක් ගන්න පුළුවන්. ඒක මහේස්ත්‍රාත් වුණත් ප්‍රශ්න කරන්න බෑ. ඒක DIG කෙනෙක් හරහා කරනවා නම් ඊළඟට මේ මම යම් ආයතනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් ඒ ආයතනයට විරුද්ධ තහනම් නියෝගයකුත් දාන්න පුළුවන් ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාගේ බලතල අසීමිතයි මේකේ. පොලිසියේ හමුදාවේ බලතලත් අසීමිතයි. මම පාර යනවා නම් මේ වගේ දෙයක් කියලා ඊට පස්සේ මාව නවත්තලා මගේ තියෙන දේපල මගේ අතේ තියෙන දේවල් බලන්න පුළුවන්. කිසිම හේතුවක් දක්වන්න ඕනේ නැහැ. මේව අත්අඩංගුවට ගන්න පුළුවන්, ඒ භාණ්ඩ මේව කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් මෙච්චර කියන්න ඕනේ මෙතන. අපිට සාධාරණ හේතු, රීසනබල් ග්‍රවුන්ඩ්ස්, සාධාරණ හේතු තියෙනවා මේව සැක කරන්න. එච්චරයි අවශ්‍ය. අපි හිතමුකෝ සාධාරණ හේතු මේ බොහොම සරල දේවල් කියලා. මේ සාධාරණ හේතු තියෙනවයි කියලා මාව අත්අඩංගුවට අරගෙන තහන මේ ඩිටෙන්ෂන් ඕඩර් එක හරහා තියාගෙන අපි හිතමු ඒක දීර්ඝ කළා. ඊට පස්සේ මම කළා පස්සේ ඒගොල්ලෝ කියන ඔයාට විරුද්ධ නඩුවක් නැහැ. දැන් නඩුවක් නැති, චෝදනාවක් නැති මට විරුද්ධ මාව ඒ පනත අනුව පුනරුත්පාදන කඳවුරකට හෝ යම් තැනකට මාව යවන්න පුළුවන් ජනාධිපති. තීදන්නක වරදකුත් නැහැ. ඒත් මා පුනරුත්ප මේ නාකි මා පුනරුත්පාදන කරන්න පුළුවන්ද? ඒ නිසා ඒකක් තියෙනවා බලන්න මේකේ තියෙන දේවල්. ඊට පස්සේ දැන් මම වැඩ කරන ආයතනේ මේ තහනම් කරන්න පුළුවන්. මාව කිසි වරදක් නැතුව පුනරුත්ථාපනය කියන මොකක්ද කියලා අපි දන්නවනේ. පුනරුත්ථාපනය ලක් කරන්න පුළුවන්. තහනම් මේ නියෝගයක් කරා මාව අත්අඩංගුවට ගන්න පුළුවන්. රැඳවුම් නියෝගයක් කරා මාව තියාගන්න පුළුවන්. ඉතින් මගේ ආයතනයේ මොකක් හරි එකක් කරනවා නම් ඒ රැස්වීම තහනම් කරන්න පුළුවන්. මේ ඔක්කොම මේ පොඩි දේවල් තුන හතරක් තර. මොකද සාධාරණ හේතුවක් ජනාධිපතිට තියෙනවා නම් නැත්තම් ඒ පොලිසියේ නිලධාරින්ට තියෙනවා නම් ඒ අසීමිත බලය මේකින් ලැබෙනවා. ඉතින් මම කියන්නේ මේක ඉතාම භයානකයි. හැබැයි ඔයගොල්ලෝ හිතයි නැත් අපිට ඒක වෙන්නේ නැහැ. මම කියන්නේ වෙන්නේ නැත්තම් ඒකනේ ප්‍රශ්නේ. ඈ දැන් කියන්නේ මේකයි. ඒගොල්ලෝ කරන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට පමණයි. ඉස්සර අපි මැතිවරණ නිරීක්ෂණ කරද්දී අපි ගණන් කරනවා මේ ඡන්ද මැදිහත්න කීයක් කීයකට ගැහුවද කියලා. අර බයෙන් මේක වගේ. ඒක බොහොම කුරිරු. එහෙම නෙවෙයි. එක තැනකට ගැහුවනම් ඇති අනිත් අය බය කරන්න. මර්ධනීය සිද්ධ වෙන්නේ එහෙමයි. මේ සහෝදර සහෝදරිනි එක්කෙනෙකුට දෙන්නෙකුට කරොත් තීරණාත්මක, අනිත් අයට පණිවිඩය දෙනවා. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ඉතින් ඉන්නේ එකනට ගහනවා. ඒක ඒගොල්ලන් කාර්යක්ෂම නැහැ. කාර්යක්ෂම මර්ධනය කියන්නේ සීමිත කෙනෙකුට පණිවිඩය ලබා දෙන එක. ඒ නිසා
අපි තේරුම් ගන්න ඕනේ මේක ඉතාම භයානකයි. ඔයංගොඩ මහාචාර්ය කිව්වාගේ මේ කට්ටිය අපි අහන්න ඕනේ ප්‍රශ්නේ ඇයි මේක කියන්නේ. ත්‍රස්තවාදයක් නැහැ. සමහර ක්‍රියාවන් තියෙනවා පැහැදිලිව ජාතික ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඇයි මේක ගේන්නේ? ඒ කට්ටිය දන්නවා, මම කිව්වා හතුරු අඳුරනවා වගේ ඒගොල්ලෝ දන්නවා මේ ඉදිරි අවුරුදු කීපය තුළ භයානක විදිහට සාමාන්‍ය පුරවැසියන්ගේ ඔය පීඩිත කොටස්වල අයිතිවාසිකම් දේශපාලන ආර්ථික උල්ලංඝනය වෙනවමයි. ඒ නිසා ඒක ආරක්ෂාවක් හැටියට තමයි මෙන්න මේවා දාන්නේ. මේක පැහැදිලිම දෙයක්. මැද පන්තිය ගැන මගේ කිසි විශ්වාසයක් නැහැ. අපිත් මැද පන්තියේ. මැද පන්තිය ඔය ෂණිකව හවුල් වෙනවා, ෂණිකව අතුදහන් වෙනවා. ඒ නිසා ඒ කට්ටියගේ තියෙන අවශ්‍යතාවන් ඉෂ්ට වුණොත් එච්චරයි. ඒ නිසා මං අහන ප්‍රශ්නේ එතකොට දැන් අපි දන්නවනම් ඇයි මේක වෙන්නේ කියන එක, කොහොමද මේ තත්ත්වයට අපි ආවේ? මට මතකයි සීතරංජිල්ල සහෝදර හිමින කාලේ මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගැන කිව්වම ආණ්ඩුව ටිකක් බයක් ඇති වෙනවා. මොකද යමක් කරනවා, රැට පෝස්ටර් ගන්නවා, ලියනවා, කියනවා, කතා කරනවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නෙමෙයි, මාධ්‍යයට විරුද්ධව යම් බයක් ඇති වෙන්න ඕනේ ආණ්ඩුවකට. සාධාරණ ආණ්ඩු නැහැ කොහෙවත්. මේක නම් ඒ දාර්ශනිකයේ බිංදුවක් 10 අතර බැලුවම ඍණ 10 විතර අපේ දැන් පවතින එක. මොකද අපි මනින්න හොඳ නැහැ මේ අර අමු ක්‍රියාකාරකම් වලින් නෙවෙයි, මේ වගේ නීති රීති හරහා, මෙවැනි ක්‍රම හරහා පුළුවන් නම් ඒ කට්ටියට පාලනය කරන්න ඒක වඩා සාර්ථකයි, වඩා තිරසාරයි. අරක අමුයි. අමු ත්‍රස්තවාදී අමු මේ ප්‍රචණ්ඩත්වයට වඩා මෙවැනි මර්ධනයක් තමයි ප්‍රශ්නේ. ඉතින් මම චූටි න්‍යායාත්මක දෙයක් කියන්න, මොකද අපිට ඒක තේරුම් ගන්න ඕන නිසා. නියෝමි ක්ලයින් කියලා ප්‍රසිද්ධ විචාරකයෙක් කියනවා, එයා ලංකාව ගැනත් ලියලා තියෙනවා සුනාමිය සම්බන්ධව. මේ එයා කියනවා කම්පන, එයා කියන කම්පන න්‍යාය, මම නම් කියන්නේ ප්‍රතිකම්පන න්‍යායක්. ඒක කියන්නේ රටක ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක ඒ කම්පනය ඇති වෙන අවස්ථාව තමයි මේ ප්‍රතිගාමි ආණ්ඩු මේ ඉතාම දරුණු ප්‍රජාවට අහිතකර නීති රීති ගේන්නේ. ඒ කම්පනයේ මුවාවෙන් ගේන්නේ. උදාහරණයක් ත්‍රස්ත අපි දන්නවා සුනාමිය තුළ ඒ කම්පනය තුළ ඒ කට්ටියට සෑහෙන කාලයකට අවශ්‍ය වුණා මේ වෙරළ ආසන්න මේ ප්‍රදේශ ධීවරයන්ගෙන් හා අනිත් අයගෙන් බැහැර කරලා හෝටල් වලට විකුණන්න. ඒ නිසා සුනාමිය පාවිච්චි කරලා නීතියක් දැම්මා, මීටර් 100යි 200යි 300යි රටවරා දාලා අයින් කරා කට්ටිය. මේක මේ ආරක්ෂිත නැහැ කියලා අයින් කළා. මොකද කරේ? හෝටල් වලට විකුණා. ඒත් හෝටල් වලට ආරක්ෂාවක් තියෙනවා, සාමාන්‍ය ධීවරයන්ට නැහැ. අන්න ඒ උදාහරණය තමයි මෙතන මේ කොවිඩ් වසංගතේ, ඊට පස්සේ මේ තිබ්බ දේශපාලන හා ආර්ථික අර්බුදය මුවාවෙන් මේ රට දැඩි නව ලිබරල්කරණයකට ගෙනියනවා. ඒ ගෙනිය මේ ව්‍යාපාරය අර අපි සුජාත වෙන්නේ මේ අර්බුදය නිසා. මේ අර්බුදය නිසා කම්පනියට පත්වෙච්ච පුරවැසියෝ අපි බාර ගන්නවා මේ වගේ. මේකයි ප්‍රශ්නේ. මම නම් කියන්නේ මේ අර්බුද වගේ දේවල් තිබ්බේ නැත්තම් මේ වගේ පනතට විරුද්ධව අපේ තියෙන නැගී සිටීම ඊට වඩා දැඩි වෙන්න ඕනේ. කොහෙත්ම මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙන විදිහට ජනතාව නැගිටින්න ඕනේ. අන්නේ නැගිටින් නැත්තේ මෙන්න මේ අපි කියන්නේ, මම කියන්නේ පශ්චාත් කම්පන න්‍යාය. මිනිස්සු වැටිලා ඉන්නේ, මිනිස්සුන්ට යමක් කරගන්න බෑ, ජීවත් වීමේ අර්බුදයක් තියෙනවා, ඊටාම බරපතල ප්‍රශ්නයක්. මැද පන්තිය අරේ මෙන් රිංගල තමන්ගේ වැඩ ටික කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ තත්වයකදී වෙනදට කරන්න බැරි දේවල් මෙතන කර. අපි හිතලා බලන්නකෝ, අවුරුදු 10කට කලින් අපි රටේ කෑලි කෑලි විකුණන එක, මෙන්න මේ වගේ නීති රීති ගේන එක අපි හිතන්න පුළුවන්. යුද්ධ කාලේ වුණත් පුළුවන් වේද අපිට මේ වගේ කරන්න? රජයට පුළුවන්ද? බෑ. මේ අපි බෙලහීන වෙලා ඉන්න අවස්ථාවක, අපිට අපි අමාරුවක ඉන්න අවස්ථාවක එවැනි තත්ත්වයක් තමයි මේ උදා කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඉතාම අවධාරණයෙන් ඉන්න ඕනේ මේ ප්‍රශ්නෙට කොහොම හරි මුහුණ දෙන්න. අපිට අලුත් ක්‍රමවේදයක් අවශ්‍යයි.
අපි මේ අපේ මාධ්‍ය ආයතන තුල ඒ මාධ්‍ය රීතිවලටයි ඒ මාධ්‍ය දේශපාලනයටයි යටත් වෙලා මේක කරන්න බෑ. නිදහස් මාධ්‍ය මාධ්‍යයක් කියන්නේ නිදහස් මාධ්‍ය වේදීන් විතරක් නෙවෙයි. නිදහස් මාධ්‍යයක් කියන්නේ ඒ තියෙන අර පුළුල් නව ලිබරල් මේ දේශපාලන ආර්ථික සම්බන්ධතාවලට තමයි අපි ඒව තමයි අපි ප්‍රශ්න කරන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි අපේ තියෙන ලොකුම අභියෝගය. මේ පනත් තියෙනවා, මේ පනත්වල විරුද්ධ වෙන්න ඕනේ. මේ පනත්වල සමහර බාහන්ටක මේ පනත්වල සමහර විධිවිධාන මේ තස්වාදී පනිති තිබිලා ඒවා ඒවට විරුද්ධ වෙලා ඒවා අයින් කරපුවා. අයින් කරන්න සිද්ධ වෙච්ච ඒවා. ඒත් නැවත ගේනවා. මම හිතන්නේ ඒ ගේන්නේ නිකන් ටෙස්ට් කරන්න. ටික 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 අපිව වෙහෙස කරෝලා ඊට පස්සේ මොකක් කරේද? මේකයි වැදගත් වෙන්නේ. හැමෝටම විරුද්ධව නෙමෙයි මේවා ක්‍රියාත්මක කරන්නේ. මේවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රධාන හතුර හැටියට. ඉතින් අපි තේරුම් ගන්න ඕන මාධ්‍යට විරුද්ධව නෙවෙයි නම් ශිෂ්‍යයන්ට විරුද්ධව නම් ඒතකොට ඒගොල්ලන් වඩා ප්‍රධාන වඩා බලවත් හතුර හැටියට සැලකන්නේ ශිෂ්‍යයෝ. මාධ්‍ය අපින් විසින්ම හීලා වෙනවද? අපි විසින්ම මේ වෘත්තීයකරණයේදී අපේ යම් ගැටලුවක් මතුවෙනවද? රාජ්‍යයත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද? අන්නේ ඒ ප්‍රශ්නේ අපි අභ්‍යන්තරව කල්පනා කරලා බලන්න ඕනේ. අපි හැම වෙලේම කියන්නේ රාජ්‍ය පිළිබඳ විවේචනය කිරීම, අපි ස්වයං විවේචනය කරන්න ඕනේ. මම හිතන්නේ ස්වයං විවේචනය කිරීමේදී අපි ආදර්ශයක් හැටියට ගන්න ඕනේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මම හිතන්නේ විශිෂ්ටයි මේ රටේ. මේ ඒක ඉතිහාසයේ විශිෂ්ටයි, වර්තමානයේත් මම හිතන්නේ විශිෂ්ට කිරීමට අපේ ස්වයං විවේචනයක් අවශ්‍යයි. ඒක තුළ අපේ ආරක්ෂාව නෙවෙයි, අපේ අනාරක්ෂාව තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ අවධානම කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. තාම අමාරුයි මේක කියන්න, හැබැයි අපි හිතන්න ඕනේ. ඇයි අපිට මේ ප්‍රශ්නේ නොවන්නේ? හැබැයි සාමාන්‍ය ශිෂ්‍යයන්ටයි මේ නීතිඥයන්ටයි නොඑකයිට මේක වෙන්නේ, අපිට නොවෙන්නේ ඇයි? ඉහලින් කවුරු හරි මේ වික්‍රමසිංහගේ රාජපක්ෂ ආණ්ඩුවේ කවුරු හරි තීන්දුවක් කරලා දිනවා, මාධ්‍ය නම් ගැටලුවක් නෑ අපිට. මාධ්‍ය නම් අපිට පුළුවන් හසුරුවන්න. ඒ නිසා මම කියන්නේ මේ තර්ක තුනක් අපි මතක තියාගන්න ඕන. මම හිතන්නේ ඉතාම වැදගත් ඒ ටික කියලා මම නිහඬ වෙන්නම්. මේ අමනාපුණාන සමා වෙන්න එකක් තමයි තිබ්බට වඩා හොඳයි කියන තර්කය. තිබ්බට වඩා හොඳයි තර්කය මං ඉතින් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මොකද අපේ තියෙන්න ඕනේ යම් මේ අවම මට්ටමක්. ඒ මට්ටමට එන්නේ නැත්නම් තිබ්බට වඩා හොඳ උනොත් වැඩක් නැහැ. තිබ්බට වඩා හොඳයි. ඔව්. ඉතින් මේ මිනිස්සු 50ක් මැරෙනවා නම් 25ක් මැරෙනවත් වඩා හොඳයි. මේ මැහුම් 15ක් ගහන්න ඕන නම් 10කට වඩා ඒක අවුල්. ඒ හින්දා අනේ අද මැහුම් 10යි. ඊයේ 15 ඊට වඩා හොඳයි. ඔය තර්කය කරුණා කරලා ඔය තර්කයෙන් වළකින්න. අපේ තියෙනවා ප්‍රතිපත්ති, අපේ තියෙනවා දර්ශනයක්. ඒ දර්ශනය තුල එතනට තැනක් නෑ. අපි කියන්නේ මෙන්න මේ මට්ටම අපිට අවශ්‍යයි රජයකින්. අපිට ආණ්ඩුවකින් මේක අවශ්‍යයි. කලින් තිබ්බට වඩා හොඳයි කියන එක මං හිතන්නේ කිසිසේත්ම පිළිගන්න පුළුවන් තර්කයක් නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිස්සු අපිට පෙන්වන්න ඕන, කියන්න ඕනේ මේක වැරදි. ඉතින් ඒක එක. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අනික තමයි ඔය අපි කියනෝ මේ ස්ථාවර බව, ආරක්ෂාව. මම කියන්නේ ආරක්ෂාවක් ජාතික ආරක්ෂාව. ඔය ස්ථාවර බව කියන්නේ මොකක්ද? කීප දෙනෙක් අපිට කියනෝ හැම වෙලෙම දැන් ස්ථාවරයි, ඉස්සර වඩා ස්ථාවරයි. මේ ස්ථාවර බව වටිනවා. මේක ආරක්ෂා කරන්න ඕන අහවලාට විතරයි. අපි අහන්න ඕන ප්‍රශ්නේ ස්ථාවර කාටද? දුප්පත් දුගී ප්‍රතික්ෂිප්ත නිර්ප්‍රභූ ජනතාවටද ස්ථාවර මේක? ස්ථාවර කාටද? ස්ථාවර අපට නෙවෙයි නම් ස්ථාවරයි. සාමාන්‍ය ජනතාවට නෙවෙයි නම් ඒ ස්ථාවරත්වයට වැඩක් නැහැ. අපිට ඕනේ අස්ථාවර බව. ස්ථාවරයි කියන්නේ තමන්ගේ බලය පැහැදිලිව තහවුරු කළා, විරෝධය යටපත් කරන්න පුළුවන් එක තමයි ස්ථාවරේ. එකමුතුයි කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම එකමුතුයි කියන එක ඒකත් අපි ප්‍රශ්න කරන්න ඕනේ. කනගාටු කියන්න මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතයි ප්‍රතිසස්ත්‍ර පනතයි පිළිබඳ
ඒකේ තියෙන ආදීනව ගැටලුව දකුණේ සිංහල සමාජයේ මේක තේරුම් අරන් තියෙන්නේ දැන්. උතුරේදී මුස්ලිම් ජනතාවට විරුද්ධව හෝ ජම ජනතාවට විරුද්ධව තියෙද්දී ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒතර අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒක අනේ කරන්න දෙයක් නැහැ. ඒක අවශ්‍යයි අපේ මේ ස්වෛරීභාවයටයි අනම්මනම් කිව්වා. දැන් මෙහාට එනකොට තමයි අපි ඇහැරලා. ඔය ඒකයි මම කියන්නේ මේ රටේ අර්බුද හතරක් තියෙනවා. දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය හා මතවාදී අර්බුදය. මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යටහත්ව මේ විද්වත් සමාජ මේ මාධ්‍යවේදීන්ටයි පුළුල් සමාජයයි කියන්නේ අපි තාම කතා කරන්නේ ওই දේශපාලන අර්බුදයටයි ආර්ථික අර්බුදයටයි පමණයි. සමාජ අර්බුදයේදී කනගාටු මේ කියන සමාජ අර්බුදේ හා මතවාදී අර්බුදේ තාම අපි හතුරගේ පැත්තේ ඉන්නේ. බහුතරවාදයේදී අපි හතුරගේ පැත්තේ ඉන්නේ. අපේ විරුද්ධ අපේ වෙනසක් නැහැ. අපි තාම කතා කරන්නේ මේ සිංහල බෞද්ධ මේ බහුතරවාදී ස්ථාවරවලින්. ඒකයි මෙතන ගැටලුව. මතවාදී අර්බුදයට අපි මූණ දෙන්න ඕනේ. ඒ මතවාදී අර්බුදයේ අපි මූණ දුන්නේ නැත්තම්, සමාජ අර්බුදයට අපි මූණ දුන්නේ නැත්තම් ওই දේශපාලන හා ආර්ථික අර්බුද විසඳෙන්නේ පැලස්තර විසඳුමක්. ඒක අනිවාර්යයෙන්ම මම කියන්නේ නව ලිබරල් වාදී විසඳුමක්. ඒක අර ක්ලයින්ගේ එක අපිට මම නවීකරණය කරා. පශ්චාත් කම්පන කතිකාවක් තුළ තව 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 අපේ අයිතිවාසිකම්, තව 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 අපේ අනන්‍යතාවන්, තව 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 අපේ මේ සාධාරණය මේ අඩු වෙනවා, නැති වෙනවා, අවලංගු වෙනවා. ඒකයි අපි අභියෝගය. මම කියන්නේ සියලුම ගැටලු අපිට අවස්ථාවක් ලබා දෙනවා. ගැටලුවක යම් සාධනීය දෙයක් තියෙනවා. මේ ගැටලුවේ සාධනීය දේ තමයි අර තාසවාදී පණිතේ වගේ අපිට දැන් තේරෙනවා උතුරට සුළුචර ජනතාවට බතුකරයට එල්ල කරපු යම් පනතක් අපිට ගෙනෙද්දී අපිට දැන් තේරෙනවා ඒකේ ගැටලුව. ඒ නිසා අපි දැන් ඒක හරහා අපේ මතවාදී ප්‍රශ්න, අපේ සමාජ ප්‍රශ්න අපි විසඳන්න ඕනේ. බහුතරවාදයට තැනක් නැහැ. අපිට මේ ආගම්වාදයට තැනක් නැහැ. භාෂාවාදයට තැනක් නැහැ. මේක මං හිතන්නේ ඉතාම වැදගත්. මොකද අපේ අර බහුතරවාදයේදී අපි සිංහලට මුල් තැන දෙනවා. මෙයා සොච්චමක් හැටියට අනේ මගේ සහෝදර සිවා පොඩි සාරාංශයක් කරයි. එදා මැයිදින රැලියේදී උතු මේ මැයිදින මම පක්ෂ කියන්නේ මැයිදින රැලියේදී මේ වතුකරේ හා සුළුතර ජනතාව ගැන තියෙන කොටසට විතරක් මේ දෙමළ පරිවර්තනය කරා. අනිත් ටිකට රට ගැන කතා කරත් ඒක දෙමළ පරිවර්තන අවශ්‍ය නැහැ. ඉතින් අපි තීරුම් ගන්න ඕනේ මේ ධූරාවලියක් බෑ. මේ ප්‍රශ්නේ අපිට කියන්නේ අපිට හුදෙකලාව වාර්ගිකත්වයෙන් පෙළෙන විදිහට හෝ ආගම් ભેදයෙන් ප්‍රාදේශීයවාදීන් අපිට මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා මේ ගැටලුවට මූණ දෙනවයි කියන්නේ, මේ අභියෝගය බාර ගන්නවයි කියන්නේ අපි අර මතවාදී අර්බුදයටයි සමාජ අර්බුදයටයි මූණ දෙන්න ඕනේ. ඒ වගේම අපි හිතන්න ඕනේ මේ අනිත් සමාජ කොටස් වලට මර්ධනයක් එල්ල වෙනකොට අපිට මර්ධනයක් එල්ල නොවෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට අපි යම් පිළිතුරක් බලන්න ඕනේ. ඒ තුල අපි බලන්න ඕනේ මේ ප්‍රතිශාස්ත්‍ර පනත ඊට කලින් තිබ්බ ප්‍රසවාද වැළකීමේ පනත වගේම ඉතාම භයානකයි. ඒ භයානක මෙහෙමයි, ඒක තෝරාගත් අය තමයි ඉලක්ක කරන්නේ. ඒ ඉලක්ක කරන අය විනාශ කරන්න පුළුවන් පැහැදිලිව බොහෝම. ඉතින් මම හිතන්නේ මේක ක්‍රියාත්මක කරලා වෙන මොකක් කරගත් දායි මේක මේ විදිහට මම හිතන්නේ පාස් නොවෙයි. හැබැයි මේක තුලින් මිනිස්සු බැලහීන කරනවා. අපි අර ඉංග්‍රීසියෙන් කියන රෙඩ් හෙරින් කියලා, අපි ඔය රතු මත්ස්‍යා හපස්සේ යනකොට වෙන නව ලිබල් වාගේ මේවා කළා. ඒ වෙන්නේ එතකොට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වගේ දේවල් සම්පූර්ණ උල්ලංඝන වෙනවා. අපේ ශ්‍රමය වෙන්නේ වෙන අතකට. ඒ නිසා මම බොහොම නැවත කියනවා, බොහොම ගෞරවයෙන් ආදරෙන් මේ අභියෝග අපි බාර ගන්න ඕනේ. මේක තුල අපි නැවත අපි ගැන කල්පනා කරන්න ඕනේ. ආණ්ඩුව කරන දේවල් පැහැදිලි. ආණ්ඩුව එක යම් ක්‍රියාමාර්ගයක යන්නේ,
නවරිබරල්වාදී ප්‍රතිප්‍රජාතන්ත්‍රීය දූෂිත අන්තම තුච්ච රජයක් බවට අපි තේරෙනවා මේක. ඒ නිසා අපි ශක්තිමත් වුණේ නැත්නම් අපේ පැත්ත අපි බලාගත්තේ නැත්නම් අපි ප්‍රතික්‍රියක විතරයි වෙන්නේ. ප්‍රතික්‍රියක වීමෙන් කිසිම වැඩක් නැහැ. මොකද න්‍යාය පත්‍රයේ තීන්දුව කරන්නේ ආණ්ඩුව. එහෙම නෙවෙයි, න්‍යාය පත්‍රය අපි විසින් තීන්දුව වෙන්න ඕනේ. භවිෂ්‍යත් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.